අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයේ නවදහනිය පුවත් සිරස්තල වෙත නැගෙනහිර මුහුදේ ගිනි කණිමින් පවතින නිව් ඩයිමන්ඩ් නෞකාව ශ්‍රී ලංකා වෙරළ තීරයට නාවික සැතපුම් 25ක් දක්වා ළඟා වෙයි. ගින්න නිවීමට දෙස් විදෙස් නෞකා පහක්. නෞකාවෙන් තෙල් කාන්දුව හොත් දකුණ උතුර සහ නැගෙනහිර වෙරළ තීරයන්ට දැඩි බලපෑම්. හිටපු අගමැති රනිල් දේශපාලන පරිගණීම් පිළිබඳ සුවබලන ජනාධිපති කොමිසම හමුවට. හකීම් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සුවබලන ජනාධිපති කොමිසමට. එදහස් 25 අවසානයේට පෙර රටේ සීළු නිවාසවලට පානීය ජලය ජනපති කියයි. ජලය නොමැතිව දුක් විඳින වාගොල්ලේ ජනතාව අද තෙවණියසින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයා දැඩි තීන්දුවකට සැරසෙයි. දැන් අවධානය දේශීය පුවත් වෙත. නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් පවතින එම්ටී නිව් ඩයිමන්ඩ් නෞකාවේ අතුරුදහන්ව සිටි පිලිපින ජාතික නාවිකයා ජීවිතක්ෂයට පත් වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර ගින්න හටගන්නා අවස්ථාවේ නාවික සැතපුම් 38ක දුරින් තිබූ අදාළ නෞකාව මේ වන විට ශ්‍රී ලංකා වෙරළ තීරයට නාවික සැතපුම් 25ක් දක්වා ළඟා වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විටත් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට හැකියාව ලැබී නැහැ. නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් පවතින එම්ටී නිව් ඩයිමන්ඩ් නම් නෞකාව අද අලුයම වන විට නාවික සැතපුම් 25ක දුරකින් මීටර් 3100ක ගැඹුරු මුහුදේ පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා සඳහන් කළා. කුවේටයේ සිට ඉන්දියාව බලා බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටි මෙම නෞකාව ගිනිගන්නා අවස්ථාවේදී ඒ තුළ කාර්යමණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු සිට ඇති බවට තොරතුරු අනාවරණය වුණා. ඉන් කාර්යමණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වූ අතර අදාළ නෞකාවේ අතුරුදන්ව සිටි කාර්යමණ්ඩල සාමාජිකයෙකු මියගොස් ඇති බවට මේ වන විට නෞකා කාර්යමණ්ඩලයේ මූලික තොරතුරු අනුව තහවුරු වී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා සඳහන් කළේ. ගින්න පාලනය කිරීම සඳහා රුසියානු නෞකා දෙකක සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ දින කටයුතු කළ අතර ඉන්දීය වෙරළ ආරක්ෂක සෞර්‍ය නෞකාවද ගිනි නිවීමේ කටයුතු සඳහා ඊයේ රාත්‍රිය වන විට සහාය ලබා දුන්නා. ආපදාවට පත් නෞකාවේ සිටි දිවි බේරාගත් කාර්යමණ්ඩල සාමාජිකයින් අතුරින් තුවාල ලැබූ නෞකා තෙවන ඉංජිනේරු නිලධාරියා ප්‍රතිකාර සඳහා කල්මුනේ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. මේ වන විටත් නාවික හමුදාව සහ ඉන්දියානු වෙරළ ආරක්ෂක සහ නාවික හමුදාව සහයත් ඇතිව සංඝයාත්‍රා 3ක් සහ නෞකා 5ක් යොදා ගැනීම නෞකාවේ ගිනිනීමේ කටයුත්තේදී සිටිනවා. තවමත් අපේ අවධානය තියෙන්නේ මෙම ගින්න තෙල් ගබඩා සංචිතය වෙත පැතිරීම වැළැක්වීමට. තවදුරටත් අපි ඒ කටයුත්තේ සාර්ථක කරගෙන යනවා. පාලකමැදිරි ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ගින්නට ලක් වෙලා තියෙන මේ වෙන විටත් අමතරව අපි බලාපොරොත්තු වෙනවා තවත් ඉන්දියානු නෞකාවන් දෙකකේ පැමිණීම අද දහවල් වන විට. දැනට මෙම නෞකාවෙන් ගලවාගත් නාවිකයන්ගෙන් ලද තොරතුරු අනුව ඊයේ සිට අපිට තොරතුරු ලැබුණේ නැති පුද්ගලයෙකු සිටියා. අපි විශ්වාස කරනවා මේ වන විට ඔහු ජීවතුන් අතර නැතුව ඇති කියා ලැබෙන තොරතුරු අනුව. එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් ප්‍රාණයක් මගින් මෙම ගින්න පාලනය කිරීම සඳහා කටයුතු යොදා තිබුණා. කෙසේ වෙතත් මේ වන විටත් ගින්න පැතිර යමින් පවතින බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. බීච් ක්‍රාෆ්ට් යානාවක් මගින් වරින් වර ගුවනින් අවශ්‍ය නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝන යානයක්ද මෙම ආපදා තත්ත්වය ගුවනින් නිරීක්ෂණය කරනු ලබනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 3 බලගණයට අයත් B-200 යානය අද උදෑසන 5:50ට පමණ අනතුරට ලක් වූ නෞකාව තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා කඳවුර චයිනබේ කඳවුරෙන් පිටත් කර හැරියා. මේ වනතුරුත් එම මෙහෙයුම දිගටම ගුවන් හමුදාව මගින් කරගෙන යනවා. මීට අමතරව MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් බැම්පි බකට් එකෙන් ඩ්‍රොප්ස් 30ක් පමණ නැවේ ගින්න තිබෙන ස්ථානයට මේ වන විටත් මෙහෙයුම්
30ක් පමණ සිදු කර තිබෙනවා. මීට අමතරව මෙම B200 ගුවන් යානය සහ MI-17 ගුවන් යානය අද දවස පුරාමත් මෙම ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බලාපොරොත්තු වෙනවා. බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක් ගබඩා කර තිබෙන මෙම නෞකාවේ බොරතෙල් සංචිතයට ගින්න හේතුවෙන් මෙතෙක් බලපෑමක් සිදු වී නොමැති අතර තෙල් කඳු වීමක් පිළිබඳවද වාර්තා වී නොමැති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ටෝනි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් ගින්න ඇතිවීමෙන් පසු සිදු වූ පිපිරීම් කිහිපයක් මත නෞකාබදෙහි ඉරිතලීම් කිහිපයක් නිරීක්ෂණය වන බවද ඒ මහතා සඳහන් කළා. යම් හේකින් මෙම නෞකාවේ තෙල් කාන්දු වීමක් සිදු වූහොත් කල්කුඩා, පාසිකුඩා, ආරුගම්පේ, කිරින්ද, ත්‍රිකුණාමලය, ගාල්ල වැනි ප්‍රදේශවලට ඉන් බලපෑම් එල්ල වී හැකි බවටයි සමුර්ථීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර MT New Diamond නෞකාවේ ගින්නත් සමග ඇති වී ඇති තත්ත්වය පිළිබඳව කරුණු අනාවරණය කිරීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද උදෑසන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඩයමන් කියන නෞකාව මේකේ ඉන්ධන මෙට්‍රික් ටොන් 270,000ක් සමග 23 දෙනෙක්ගේ කාර්ය මණ්ඩලයෙන් යුත් මේ නැව මේ වන විට ඉන්දියාවට තෙල් සැපීමක් තමයි ක්වෙට්වල ඉඳලා කරගෙන යන්නේ. කරගෙන යන අතරමඟදී තමයි එන්ජින් කාමරයේ මේ ගින්නක් හටගෙන තියෙන්නේ. දැන් අද වෙනකොට මේ සඳහා අපේ නාවික හමුදාවත් ඒ වගේම ගුවන් හමුදාවත් මැදිහත් වෙලා තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේ වෙනම නැව් වලින් ඇවිල්ලා ඒ අවශ්‍ය සහයෝගයන් ලබා දෙන. ඒ වගේම හම්බන්තොට වරායන අතර කරලා තිබුණු රුසියාවේ නැව්වේත් අවශ්‍ය සහයෝගයන් ලබා දෙනවා. මේ ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර මේ වන විට අරගෙනමින් යනවා. ඒ වගේම අපිට විශ්වාසයක් තිබෙනවා මෙය මැඩපවත්වන්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඒ වගේම මේකේ ඉන්ධන බැරල් බොරුතෙල් බැරල් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් මේ තුල තිබෙනවා. ඒක විශාල ප්‍රමාණයක්. නමුත් දැනට නාවික හමුදාවත් මේ පිළිබඳව දැනුම් දෙන විදියට මේක පිපිරීමේ හැකියාවක් නැහැ. ඉන්ධන තියෙන ප්‍රදේශයට ගින්න ගිහිල්ලා නැහැ. ගින්න පාලනය කරගත් විගස මෙම නැව ගැඹුරු මුහුදට ගෙනහිල්ලා මේ නැවේ තිබෙන ඉන්ධන වෙනත් නැව්වලට මාරු කරන්න අවශ්‍ය වෙනම නැවකුත් දැන් ළඟාවෙමින් පවතිනවා. මේය සාමූහික මෙහෙයුමක් විදියට ක්‍රියාත්මක කළා තමයි ඒකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන විශ්වාසය අපිට තියෙනවා. එසා දැන්ටමත් මේ පිළිබඳව කමිටුවක් පත් කරලා තිබෙනවා. දැන් අපි නම් නැවතත් කියන්නේ මේක එක කණ්ඩායමක් හෝ එක පැත්තකට බාර දීලා ඉන්න අපේ සූදානමක් නැහැ. අපි රජයේ විදියට සම්පූර්ණ කණ්ඩායමක් විදියට සියලු අමාත්‍යාංශ සියලු ආයතන එකතු වෙලා සාමූහිකව මෙය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම ඉන්ධන කාන්දු වීමක් හෝ පිපිරීමක් ඇති නොවන මට්ටමට මේ පාලනය කරගන්න පුළුවන් බව තමයි දැනට ලැබෙන වාර්තා. කෙසේ වෙතත් අපි නිරන්තරයෙන්ම මේ පිළිබඳව අවධානයෙන් ඉන්න බව සඳහන් කරන්නට කැමතියි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පැළගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා වෙත අද පෙරවරුවේ පැමිණියා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සුවබලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියා. ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය නිහල් ජයතිලක මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටම පසුගියදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබුණා. දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේදී ස්වේච්ඡාවෙන් ඉවත් වූ සේවකයින්ට වන්දි හා පාරිතෝෂික දීමන ලබා දීම මෙන්ම ඉසුරුමත් නිවාස ව්‍යාපෘති යටතේ සහන ලබා දීමේ ක්‍රියාවලිය අදාළව තම අත්තරංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන පළිගැනීම් මත සිදු කර ඇති බවට වෛද්‍ය නිහල් ජයතිලක මහතා කොමිසමට පැමිණිල්ලක් කර තිබුණා. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව මංගල සමරවීර රවුෆ් හකීම්, පාටලි චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, ආර් සම්බන්ධන්, එම් එස් සුමන්තිරන් හා අනුරු කුමාර් දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම සිද්ධියට අදාළව වග උත්තරකරුවන් ලෙසයි නම් කර තිබෙන්නේ. මේ අතර ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාස්කු ඉරිදුනෙල්ලෝ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සුවබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබෙනවා. 2025 අවසන් වීමට පෙර පැය 24 පුරාම සියලුම නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් වුණා. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ගංගා, ඇලතොල සහ ජලපෝෂක ප්‍රදේශ පිරිසිදු කොට සංරක්ෂණයට අවධානය යොමු කරමින් වැඩසටහන කඩිනම් කළ යුතු බවයි.
ග්‍රාමීය සහ ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් සමස්ත ජල සැපයුමෙන් 45%ක් ජලය කාන්දු වීම හේතුවෙන් අපතේ යමින් තිබෙන අතර ගත වූ මාස කිහිපය තුළ අලුතින් ජල නල එළීමෙන් 15%ක් දක්වා අඩුකර ගැනීමට හැකිව තිබෙනවා. ජලය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ජලය කාන්දුවන ස්ථාන හඳුනාගෙන අලුතින් ජල නල එළීම දැන් සිදුවන බව නිලධාරීන් මෙහිදී සඳහන් කළා. ප්‍රජාජල ව්‍යාපෘති යටතේ බෙදාහරින ජලය ඉහළ ප්‍රමිතියකින් පිරිපහදු කර නිවාස වෙත සැපීමටද සැලසුම් කර තිබෙනවා. ප්‍රජාජල ව්‍යාපෘති සේවක ගැටළු විසඳීම කරෙහිද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. ජල නල එළීමේදී මාර්ගවලට වන හානිය සහ එමගින් ජාතික ධනය විනාශ වීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය එකබද්ධව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමටද එකඟත්වය පළ කෙරුණා. රටේ පානීය ජල අවශ්‍යතාව සපුරාරීමට යන සමස්ත වියදමෙන් 30%ක් පමණ එමගින් ඉතිරි කරගත හැකි බවයි මෙහිදී සඳහන් වුණේ. වර්ෂා ජලය ගබඩා කිරීම සහ දිවයිනේ වැව් සහ ජලාශවල ධාරිතාව නැංවීම අලුතින් වැව් සහ ජලාශ පද්ධති ඉදිකිරීම කෙරෙහිද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. ජල ඌනතාවයක් ඇති ප්‍රදේශවලට ජලය ගෙන යාමට නව ඇලමාර්ග සහ නලමාර්ග සහිත ව්‍යාපෘති හඳුන්වා දීමද නව සැලසුමට අන්තර්ගත වනවා. සොබා දහමේ අපූර්ව දායාදයක් වූ ජලය මානව වර්ගයා ප්‍රමුඛ ජීවි ලෝකයේම පැවැත්ම තීරණය කරන අමිල සම්පතක්. ඇතමෙකුට නිරායාසයෙන් ලැබෙන ජල සම්පතේ අගය නොවැටහුණත් රිදීගම වාගොල්ල ගම්මානයේ ජනතාව වසර ගණනක් තිස්සේ පීඩාවට ලක්ව සිටින්නේ පානීය ජල අර්බුදය හේතුවෙන්. පවුල් 40ක් පමණ ජීවත්වන වාගොල්ල ගම්මානය ගල් තලාවක් මත පිහිටීම හේතුවෙන් ස්වාභාවික ජල උල්පත් කිසිවක් නොමැති බවයි ගම්වාසීන් පවසන්නේ. වැස්ස වැහලා සතියකින් මේ ලිං වල ජලය හිඳෙනවා. විකල්ප හැටියට කිසිම විකල්පයක් මේ වනතෙක් කිසිම කෙනෙක් කරලා දීලා නැහැ අපට. අපේ මේ ගමට මේ ජල සම්පාදනයේ ඉඳලා තියෙන්නේ මීටර් 500ක පමණ බොහෝම කෙටි දුරක්. වහලේ එන වතුර තමයි මේ බටේ දිගේ මේ ටැංකියට ඇවිල්ලා මේ පිරෙන්නේ. එතකොට තමයි අපි ඉතින් වතුර ගන්න වහිනකොට විතරයි ඒත් තියෙන්නේ අපට. ගම්මානයේ ජීවත්වන 500කට ආසන්න පිරිසකට සිය ජල අවශ්‍යතාවය ඉටු කර ගැනීම වෙනුවෙන් ගම්මානයේ ඉදිකර ඇති එකම ජල කරාමය වෙත උදේ සවස පැමිණෙන ආකාරය අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. මෙම ගම්මානයේ ජනතාව රුපියල් ලක්ෂ ගණනක් වැය කරමින් ලිං කිහිපයක් තනා ඇති නමුත් වර්ෂා කාලයටවත් ඒවායේ ජලය නොරැඳෙන බවයි ඔවුන් පවසන්නේ. මේකේ ඉපදුණු කට්ටිය එදා ඉඳන්ම මූණ දෙන ප්‍රශ්නයක් තමයි මේ ජල හිගය. ඒ කියන්නේ මේකේ ඕන්නම් අතට අරන් බලන්න පුළුවන් වැලී ගලුයි සේරම වෙනවා. ජීවිතේ ගෙවන්න තියෙන වැඩිම කාලෙන් වැඩි කොටසක් ගෙවන්න වෙලා තියෙන මේ ජල කරාමය ළඟ. සිය දෛනික ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා බොහෝ දුර ගෙවා යන මෙම ගම්මානයේ වෙසෙන පාසල් සිසුන්, ආබාධිත පුද්ගලයින් සහ වයෝවෘද්ධ පුද්ගලයින් මෙම ජල ගැටලුව හේතුවෙන් බොහෝ පීඩා විඳින බවයි අපට වාර්තා වුණේ. ජනාධිපති මාමේ, අපිට මේ වතුර ටිකේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. අපි හැමදාම ඉස්කෝලේ ඇරිලා මෙතෙන් එනවා වතුර ගේන්න. නාන්න යන්නේ පල්ලෙහා ලිං වලට. අපිට මේ වතුර ප්‍රශ්නේ විසඳලා දුන්නොත් වෙන මොනවත් එපා. කරන්ට් එක නැත්තම් මේ ලයින් එකේ වතුර එන්නේ නැහැ. අය එන්නේ 10ට විතර වෙනකොට මේ පොඩි බබාලත් අරන් ඇවිල්ලා අවුවේ යන්නේ ළමයිනුත් අරගෙන විල් බැරෝ වල අවුවේ වඩාගෙන ළමයිනුත් දුක් විඳිනවා. කියන්නේ කොහොම හරි කරලා වතුර ටික ලබා දෙන්න කියලා. වාගොල්ල ගම්මානේ ජනතාව මුහුණ දෙන ජල ගැටලුව තව දුරටත් ජන ගැටලුවක් බවට පත් නොකොට නිසි විසඳුම් ලබා දෙන තෙක් සියත තර්ඩයි නිරන්තර අවධානයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වත්මන් ආණ්ඩුව තුළ තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා සිදු කර නොමැති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මණ පියදාස මහතා පවසනවා. ඒ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා සමග ජනාධිපතිවරණයට පෙර අපි එකඟතා ගිවිසුම් මත්සන් කළා. මේ එකඟතා ගිවිසුම් වල එකඟතාවයන්
ඒ අය අපට ඉටු කළාද මේ කාරණාව අපට ස්වයං විවේචනාත්මකව සමාලෝචනය කළ යුතුයි අපි එකඟ වුණා මහමැතිවරණදී තුනෙන් එකක් අපේක්ෂකයන් අපට දෙනවයි කියලා අපට ඒක ලැබුණද කියන කාරණය නැවත සමාලෝචනය කරන්න ඕන රටේ වෙනත් නිලතල වලින් යම් කොටසක් ශ්‍රී ලංකා අධිපති පක්ෂයට දෙනවයි කියලා එකඟතාව තිබුණා ඒවා අපට ඉටු වුණාද කියන කාරණය නැවත සමාලෝචනය කරන්න ඕන අපි දැක්ක ජාතික ලැයිස්තුවේ පත්කිරීමේදී අවසාන මොහොත වෙනකම් ඔබතුමාගේ නම තිබුණා පක්ෂයේ අවසාන මොහොත දක්වාම පක්ෂයෙන් ඉල්ලා සිටියේ නාම යෝජනා දෙකක් කොහොම නමුත් අවසානයේදී පුජ ජනපක්ෂය තීරණය කළා තියෙනවා එක්කෙනෙකුට උදලක් දෙන්න. ඉතින් මං හිතන්නේ මේ කාරණාව ඊටම නරකයි. මෙහෙම නම් සම්දාන ගෙනියන්නේ ඊටම කනගාටුදායකයි. සම්දානයේ දුරුමාලාට සාධාරණයක් ඉස්ස නොවුනොත් දෙනව තරිතිනේ යන්න දෙන්න. බලමු දැඩි තීරණ ගත්ත පක්ෂයක් අපි. අපෙන් ඉල්ලුවේ නැහැ අපි කතා කළෙත් නැහැ. ඉතින් බලන් ඉමු එහෙම දෙයක් වෙනවද නැද්ද කියන එක ගැන අපි ලොකු විශ්වාසයක් නැහැ. කොස්ලන්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ කොස්ලන්ද උනකන්ද ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. එම ගංජා හේනෙහි වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොස්ලන්ද පොලිසිය වෙත බාර දී ඇති අතර අද දින මහේස්ත්‍රාත් අධික ණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අනුරාධපුර පොලිසියේ විෂ මද්‍රව්‍ය ඒකකයේ මගින් සිදු කරන ලද වැටලීමකදී අනුරාධපුර තිසාවෙව දේවානම්පිය තිස්සපුර ප්‍රදේශයේදී ගංජා කිලෝ 1.5ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු එප්පාවල නල්ල මුදාව ප්‍රදේශයේ පදිංචි 42 වැනි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු මෙම ගංජා තොගය මැදවච්චිය ප්‍රදේශයට ගෙන යමින් සිටියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමු වන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.